එහි නව සභාපතිත්වයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙත පිරිනැමුණේ නේපාලයේ කත්මඬු නුවර අද පැවති බිම්ස්ටෙක් 4 වෙනි රාජ්‍ය නායක සමුළුවේ සමාප්ති අවස්ථාවේදී බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන දකුණු අග්නිදිග ආසියානු රටවල් 7කින් සමන්විත කලාපීය හවුලක්. මේ අරමුණ වන්නේ එම කලාපවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව ඇති කිරීමයි. සභාපති ධූරය බාර ගැනීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේ පැහැදිලි න්‍යාය පත්‍රයක් ඔස්සේ සමුළුවේ කටයුතු ඉදිරියට මෙහෙවන බවයි. එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා සිළු සමාජික රටවල සහය අපේක්ෂා කරන බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. මෙවර බිම්ස්ටෙක් සමුළුව ඉතා සාර්ථකව පැවැත්වීමට කටයුතු කිරීම සහ ආගන්තුක සත්කාර පිළිබඳවත් නේපාල රජයට ස්තුතිය පිරිනැමුවා. ශ්‍රී ලංකාව කෙරෙහි තිබූ විශ්වාසය පිළිබඳව සියලු රටවලට මම ස්තුතිවන්ත වෙනවා. සාර්ථක සමුළුවක් පැවැත්වීම වෙනුවෙන් නේපාල රජයට මගේ ස්තුතිය. බිම්ස්ටෙක් සමුළුවේ අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවන බව කියන්න කැමතියි. ශ්‍රී ලංකා. Thank you very much. Thank you, Your Excellency. නව සභාපතිත්වයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට රාජ්‍ය නායකින් උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ බිම්ස්ටෙක් සමුළුවේ කටයුතු ශක්තිමත් කිරීමට ගෙන යනු ඇති බවට විශ්වාසය පළ කළා. නේපාල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් සමුළුවේ සමාප්ති අවස්ථාව සිදු කෙරුණා. බිම්ස්ටෙක් බලශක්ති පද්ධතිය පිළිබඳ කලාපීය රටවල් අතර අවබෝධතා ගිවිසුමටද එම රටවල විදේශ අමාත්‍යවරුන් අත්සන් තැබුවා. අනතුරුවයි කත්මඬු ප්‍රකාශය එළි දැක්වුණේ. බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකින් අතර සුවද හමුවක්ද අද පැවැත්වුණා.